ඒහි පසකෝ ඒහි පස්සිිකෝ එන්න එ දරුමය දකින්න. නොමුතස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්. නමුතස් භගවතු අරයහතු සම්මා සම්බුද්දස් නමුතස් භගවතු අරයහතු සම් සම්බොදදස් සිලු දෙනාටම අද දවසේ සියලු කටයුතු දාමත්ම හොඳින් බලාපොරොත්තු නාකාර ටිටු කරනයම සඳහා තුනුරුවන්ගේ අනන්ත ශක්ති ආශිර්වාදීෙන් සෙතක් සාන්තියක් යහපතක් මොසිදවේ බයි කලා ප්‍රාර්ථනා කරනවා. අද අපේ දේශනාවේදී මා ඔබට අවධාරණය කරන්නේ. තමන්ගේ ජීවිතයට බිවිධ ප්‍රශ්න ගැටලු නොයකුද්දේවල් තිවෙන විට මේවට උත්තර හොයන විවිධ ක්‍රම ඔබේ ජීවිතයේ තුළ විශේෂන් තිබෙනවා. ධර්මය අදාහන බෞද්ධ පිරිස වඩ පුළුවන් වෙනත් ආගම අධහන පිරිසව වඩ පුුවන් වෙන ජාතිං වෙන්ඩ පුළුවන් ඒ තම තමන්ගේ ජීවිතයේ ප්‍රශ්න ගැටලු වලට උත්තර හොයනකොට විිවිධ ක්‍රමවේදයන් ඔස්සේ විධ මංම අවත් ඔස්සේගේලා තමන්ගේ ජීවිතයට කොතනකින් හෝ සැනසීමක් ඇතිකර ගැනීම සඳහා තමයි ඔබ උසාහ කරන්නේ. අපේ සිංහල බෞද්ධ සමාජයේ තුල නිතරම තියෙන දෙයක් තියෙනවාඒ තමන්ගේ ජීවිතයට ප්‍රශ් ගැලු සසා නොයකුත් දේවල් ඇතිව වෙනවිට ඔබ ඉක්මින් බලන්නේ ඔබේ. කේන්ද්‍ර කොපිය කොහොමද කියනෙක පෙළිබඳවරු.හද අපේ දේශනාවට ප්‍රධාන වශයෙන්ම පාදක කරගන්නේ ජීවිතට අපල යැයි කියලා හිතන සහ ඇතැම් වෙලාවට අපි ග්‍රහවස්තුන් පිළිබඳු අපි දක්වන විශ්වාසයන් තුළ අපේ ජීවිතය කොයි තරං වෙනසක් ඇති කරල්ලා තිබෙනවාද ඔබ හිතන දේවල් තුළ වෙනසක් වෙනවාද කියනක පිළිබඳව වශයෙන් සාකච්ඡා කරන්නට. බුදුරජාණන් වහන්සේගේ උතුම් දේශනාවන් වල අපිට උපටා දක්වන්නඩ පුළුවන් කාරණාවන් තිබෙනවා. එකක් සඳහන් කරන්න අවශ්‍යයි. ඒ තමයි මේ ධර්මය දේශනා කරන මම න නකත් ශාශ්‍රය පිළිබඳව දන්න කියන කෙනෙක් නෙමෙයි. මම දන්නේ රාසිදොල්හ තින ග්‍රහචක්ක්‍රේ කොහොමද කියනෙකත් නිසිා කරු මම දැන්නේන වැටහීමක් නැහැ එකත් එක්තර ආකාරයකට ශාස්්‍රියත් විෂයක් එක අපට පේනම පැරණී සාහිත්‍යයන්වල සහියි වගේම බුද්ධ කාලයේ පවා ඒ නැකත් තරු පිළිබඳව බොහු ප්‍රාමාණික වශයෙන් දැනවුගත්කම් තිබිච්චි ජම්යම් දෙවල් ප්‍රකාශකිරීමේ ශක්තිය තිබච්චි පිරිස කාලේ හිටිය දදත් අපි දන්නම ඒ යන සහර දවල් පිළිබඳ බ ජීවිතය පිළිබඳ නාගත්තය පිළිබඳව ඇතැම්මලාවට අනාවකි කියන පිරිස් සිටිනවා ඒ හරයනවා සමහරයවා වැරදිනවා. දෙපැත්තක් කෙනෙක් හරයනවා නිත් කෙනෙනවා නෑ වරදිනවා කියලා. සාපේක්ෂයික හරියන්ඩුවන හමනත්තං වරදින්ටෝන. ඉතින් හරරිනෝය කියලකිපයි දිනුම් වැරදිනා අයයි කියලා කියනයි නෑකිල්ලක පොයි පරාජයට පත්තිනවා. මේ දිගොල්ලම අපි කරන්නුචී තේත්තුල. අපට පේනවා ඉතිහාසයේ තුළ මෙවෙනි විෂයන් පිළිබඳව හොඳ දැනුමක් දැනුගත්මක් තිබෙච්චි පිරිස හිටිය මිත් එක්ත්‍රා විෂයයක් මේක ඇත්වාශයම. අපේ ධර්මය තුළ අපි ධනවා පේනවා අපිට තිරස්්චීන විද්‍යාවිදියට මේ දේශාව ව අපිට පෙන්නුම් කරලත් තිබවා එක කියන්නේ තිරශ්චයන විද්‍යාවන කලා කියන්නේ මේක නිවන් මාර්ගට, ගෝචරවන විෂයක් නෙමෙයි අපේ බුදුරජාණන් වහන්සගේ උතුම් දේශනාවත් තිබෙන්නේ මනුෂ්‍යගේ සංසාරික ජීවිතය කෙලෙස් නැති කරලා නිවන් අවබෝධය සඳ අවශ්‍ය කරනු මාර්ගය තමයි උතුම් දේශනාවත් තුල අපට දේශනා කලා තිබෙන්නේ තථගිතන් වහන්සේගේ ගැමුරු දර්ශනය තුළ ව මේ අවබෝධය තමයි මනුෂ්‍යකට ජීවිතය තල ඉතාමත්ව වඩින්නේ චාන ද්‍යාවිතර සලකනකොටවැනි නකැත්හරු සහ ඊට ලෞකික වශයෙන්ති වෙන ඇතැම් විෂය කාරණාවන් පපු්ජලයාගේ සංසාරීක විමුක්තිය පිණිස එසේ නැතොත් මනුෂයාගේ කෙලෙස් නැති කරලා නිවන් අවබෝධය පිණිස එය හේතිවෙන්නේ නැහැ. ලෞකික වශයෙන් මනුසකි ජීවිතයට ඇතිවෙන ප්‍රශ්න හෝ ගැටලො හෝ ම්යන්දේවල් විසදාාගනීම සඳහ තමයි විනි විශෂාන් පිළිබඳව බොහසෙයින්. ගෙනගෙන කියගෙන තිබෙන්නේ අපට පේනම් වේද ශාශ්‍රය තොලා එවගේ ප විශේෂෙන් ඉන්දියාවේහි බොහෝම ආධ්‍යාත්මයේ දියුණ කරගත්ත අද වගේනෙම අධ්‍යාත්මය දවුණ කරගත්ත එවනි ඥානයන් තිබි්චි පිරිස හිටියයයි කලා කිය එක අපේ පොත්පත්වල තිබෙන කාරණාවන් අපට පේනවා බුද්ධ චරිතයහි බෝසත් චරිතයහි විශෂෙන් කෝඩ්්‍ය වගේ බමුණන් පිළිබඳව විශේෂං සඳහන් කරපු නියත වශං සඳහන් කරපු, ස්තීර්වසිං සඳහන් කරපු සමහර අනාවකන් පිළිබඳවත් අපට දකින්නට පුළුවන්කමක් තිබුනම්. එනිසා එමනි බොහෝම අධ්‍යාත්මී දිියුණු කරගත්ත ඥානී දිවුණු කරගත්ත එ අයට මේ විශ්ය තුළ තිබෙන්න වූ සමහර ග්‍රහචක්‍රයන් පිළිබඳව, සහි වගේම රාශීෙන් පිළිබඳව ඒවකින් ඇතිබෙන්න්න වූ යම්යම් බලපෑන් පිළිබඳව ඉරණියන් පිළිබඳව යම්යම් දේවල්සාකච්චා කරලා තිබෙනවා ති මේක බුදුදහමටත් එක්ක අපි පටලවගන්ට අවශය වන්නේ ඉන්න හැ අපි ප්‍රධාන වශයෙන් අපි අවධාන යොමු කරණන්න අවශ්‍ය වන්නේ අපි ධර්මයත් එක්ක මේක සංසාධනය කරලා හමත් මික ධර්මාණුකූලයි කියලා කියන විවරණයක යනාවට වඩා ලෞකික විශ්‍යක් විතියට මනුෂ්‍යයක් තමන්ගේ ජීවිතය තුළ ඇතිකරගණඩ පුුවන් කාරණාවන් පිළිබඳ විශේෂ සඳහන් කරට ඕන ෙකොට මේ බොහම ගැබුරිින් සාච්චාරන්න ොළුවක්මක් තිබෙන. බොම වාද සම්පන්න විදිර සාකච්චා කරන්න පුලුවන්. මුොත් මේ කෙටි දේශනාවක් තුල වදහරණය කරන්නේ එවිනි කාරණාවක් පිළිබඳවුව නෙමෙයි. වැ අපේ ස්වාමීන් වහන්සේලාගේ පිරිත් දේශනාවන් සජ්්‍යහයිනා කරනකට ්‍රසෙත් පතනකොට නක්කත්තයක් බොහුතානම් පාපග්ගා නිවාරනා කියන විශේෂෙන් පාපග්‍රහයන්ගේෙන් නකත් වලින් නැතිවෙන්වූ යම් දෝස තිබෙනවනන්. ඒ නිර්ණී පිණිසත් අපි සෙත්පතිම් ආදිය සිද්ධ කරනවා. භික්‍ෂූන් වහන්සේලාගේ විනය කරම කටයුතුවාදී සිදකරන වෙලාවේදීත්. විශේෂෙන් යම් ආකාරයක ස්පුරස් හඳ අවපසයන් පිළිබඳව සැලකිලිමත්තන අවස්ථා. වගේ ඉතිහාසේ අප දනවා මහන්සේ වගේ පොත්පත් ොල ොටිගමින් රජතුමා මහසය සකස්කරන වෙලාවේදී විශේෂෙන් මුල්ගල් තබන අවස්ථාව වෙදිීත් ධාතු නිදානස්සී පවත අවස්ථාවලදීත් විනි නැකැත්. ක්‍රමෝලොට අනුකෝලව යම්යම් කටයුතු සිද්ධකරපු බව අපට සඳහන් කරන්න පුළුවන් ඒේක මම සඳහන් කරන්නේ එක ලෞකික විශෂ්‍යක් විදිහයට යම් යම් දෙවල් කිව්වද වර්තමානයහි බොහෝ දෙනෙක් මෙවිනි විෂයන් නිසා මෙවැනි කාරණාවන් නිසා තමන්ගේ ජීවිතය තුළ පුදුමාකාර විදියේ අවුල් සහගත ස්වභාවයක් ඇති කරගෙන තිබෙනවා ිට ධර්මානකල බලනකොට මේකට හොඳ ප්‍රවේශයක් ලබාගන්නට පුළුවන්ක මක් තිබෙනවා. ඔබ දන්නවා නිතරම කියන දේශනාවක්තමයි ොහ දෙෙක් උපුටා දක්වුණ දේශනාවක්තමයි මේ නක්කත්තාකින් කාරිී සන්තිය වනතන් මේ නැකැත් තරුබොලට මොනුවත් අපේ ජීවිතය කරන්න පුළුවන්ක මක්තියෙන්නේ. අපට ඈත දුරපලාතකතිවෙන්නා වූඒ නැකැත්තරෝලේ මොනුවද අපේ ජීවිතයට කරන්න පුළුවන් බලපෑම මෙ වෙනස් කරන්න තියෙන අප ජීවිතයට මේක වෙනසක් කරන්න පුළුවන්ද බලපයමක් කරන්න පුලුවන්ද. ති අපේ ජාතක දේශනාවක තිබෙන එහෙම නැකැත් බල බල හිටපු කෙනෙක් පිළිබඳව යාගේ ජීවිතයේ යම ම් දේවල් අවුල්ු ච ස්භාවය පිළිබඳවත්. මම මෙන මෙහෙම ඔබට සඳහන් කරන්න කැමැති. අපේ බුදුරජාණන් වහන්සේගේ උත්තුම් දේශනාවක තිබෙනවා. අංගුත්‍ර නිකායේ තිකනිපාතයහි මංගල වර්ගහි දේශනාවක් තිබෙනවා සුබ නැකත පිළිබඳව සඳහන්න වන කාරණාව. සුබ නැකත පිළිබඳව සඳහන් වන කාරණාව පාහිතනවා ධර්මානුකූලව බලනකොට ඉතාමත්න වැදගත් වටිනා සහ අපිට හිතන්ඩ පුළුවන්, කාරණාවක් එතනදී මතුකර ගණ්ඩ පුළුවන්. බෞද්ධයන් විදියට අපට තියන වටිනාම සම්පත තමයි රැකවරණය තමයි තිසරණය කෙලා කියන්නේ. බුදුන් දහම් සගුන් කෙලා කියන්න පේජීවිතයට තියන වටිනාම රැකවරණය. භික්‍ෂූන් වහන්සෙලා විසින් නොකළ යුතු කටයුතු පෙළිබඳව. අපේ දේශාවන් වල පිසූත්‍ර දේශනාවල සඳහන් කාරණාවන් තිබෙන එතන දිීතුවයි සඳහන්නවා. එකැත් කටයුතුවා අදිය පිළිබඳවත් මේ භික්ෂූන් වහන්සේට අප දේවල් දියට එතනදී සඳහන් කරලා දෙබෙන අපි එවිනි කාරණාවන් පිළබඳව ගොඩක් අපිට ගැඹරට යනවට වඩා ප්‍රායෝගික වසයෙන් විලෝකය තුළ ජීවත්තන ඔබටත් මටත් මෙවෙනි ප්‍රශ්න ගැටලවලදී අපි අපේ ජීවිීතයට යොදාගත යුතු භාවිතයට ගත හැකි ක්‍රමවේදය මක්ද කියනක පිළිබඳව තමයි ශේෂද දේශනාවදී ම ඔබට අවධහරණය කරන්නේ. දැන් අපේ දේශනාවදී සඳහන් කලානි මා සඳහන් කලානේ අංගුත්‍ර නිකායේ සඳහන් වන තිකනිපාතයේ සඳහන්න මංගලවර්ගේ සධානන කාරණාව. එතනති භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාලා කිසියම් මනුෂ්‍යයෙක් මේ ලෝකයේ තුල උදේ කාලයේදී කයින් වචනින් සිතින් ජහපත්තු කරනවාද. යහපත් ක්‍රියාවක් කරවා දයහපත් ව කටයුත්තක් කරනවාද එය සුබ කටයුතක් සු නැකතක් බවට පත්වෙනවා. දහවල් කාලේද මනුෂ්‍යෙක් සිතින්කයිං වචනයෙන් යහපත්තු ක්‍රියාවක් කරනවාද. එය සුබ නැකතක් බවට පත්වෙනවා. හවස්යාමදී මනුෂ්‍යයෙක් මේ ලෝකයේ තුළ, ඉති කයිින් වචනින් යහපත් වූ ක්‍රියාවක් කරනවාද ක්‍රියාව විශේෂයෙන් සුභ කටයුත්තක් සුපන එක තක් බවට පත්වයෙනවා. මේ ලෝකේතුල මනුෂ්‍යෙක් සිල්වත් ගුණුවත් උතුමන් වහන්සේලාට ශ්‍රමණ භාක්ෂවාන්දීට ඇපූපස්ථානය සද්ද කරනවාද. ඒ ඇප උපස්ථානාදිය සිද්ධ කිරීම සුභ කටයුතක් සුභ මංගල අවස්ථාවක්. බුදුරජණන් වහන්සේ අපට දේශනාකොට වදාල, වටිනා කාරණාව ඔට නැවත නැවතත් මෙත නදී සඳහන් කරනා මෙිනෙහි කරනවා ඒ තමයි. ඔබේ සිත කොයිතරන්නම් පවිත්‍රද. ඔබේ සිත කොයිතරන්නම් පිරිසිදු ද. ඔබේ සිත කොයිතර කරුණවිං, දයවි මෛත්‍රියෙන් පිරිල තිබෙනවාද. ඒ කරුණාවං දයාාවං මෛත්‍රීෙන් පිරිල තිබෙන තැන විශේෂයෙන්. සුබ නැකතක් බවට පත්වෙනවා සුබ මංගල්යක් බවට පත්වෙනවා. බුදුරජණන් වහන්සේක දේශනාාවකති තිබෙන වස්සන්තරයිකළ සූත්‍ර දේශනාවක් අංගුත්‍රණකායම මේ අනාාවකි කියන අයට වැස්ස පිළිබඳව අනාවකි කියන්න බැරි පහක් පිළිබඳව තිෙන සඳහන්නෙනවා. අකාසේ තේජෝධාතුව වායෝධාතුව රහවවසුරද්‍රයාගේ වෙන සීම් පිළිබඳව තියෙන දේවල් නිසුගේ අධාරමක තත්වයන් තහම අනාාවක කියන්න බැහ කියලා හෙම දේශනාවේ සඳහන්නනවා. අපි කාරණාවත් අමත කරමු. අපි දැ අවධාරණ යොම කරමකු. අපට අපේ සිතතුවල ඔබේ ජ.විීත තුළ ඔබේ සිත කොච්චර පිරිසුද්ද. කොයි තරම් පවිත්‍රද. ඒ සිත පිරිසුද පවිත්‍රද. ඒ පවිත්‍රව සිතක ජමක් කරයිද කියයිද. සිතයිද කල්පනා කරයිද එයම ඉතාමත්ම සුබ. ැත බවට පත්තිෙන ස්බ මංගල්ලේ බවට පත්වයනවා ඔබට සඳහන් කරන්නේ මොකක්ද මෙතනද මෙතනද සඳහන් කරන්නේ ඔබ ජීවිතය තුළ තිබෙන නවූ යහපත්තු ආත්න විශ්වාසය යහපත් වූ ආත්ම ශ්වාසය කෙනෙක් තමන්ගේ ජීවිතය තුළ යහපත් වූ ආත්ම විශ්වාසයක් ගොඩනාගාගත්ත කෙනෙකුට තමන්ගේ ජීවිතයේ තුළ ආත්ම ශක්තිය ගොඩනගාගත්ත කෙනෙකොට යට හැමදාමත් සුබ නතක් තමන්ගේ ජීවිතය තුල තමන්ගේ ජීවිතය තුළ සැබෑම නැකතක් බවට පත්තිේ නවා මේ ආත්ම විශවාසය කියලා කියන මනුෂ්‍යෙක් තමන්ගේ ජීවිතය තුළ ගොඩනගාගන්න වූ යහපත් ව සිටවිල්ල අසුබවාදී සිතවිල නෙමේ සුබවාදී සිතවිල්ල සුබවාදී සිතුවිල්ල ඔබේ ජීවිතය බලවත් කරයි ඔබ දන්නවා උද පාන්දරම්ම මේ ලෝකයේ තුළ මනුෂ්‍යයෙක් නැගිටි නකොට නැගිටින අවස්ථාවකදී මේ මහපොලොවට ඔබේ පය තියෙනකොට අපි දැන්න අපි ධර්මී ඔබට කියලා දෙනවා මනුෂ්‍යෙක් රාත්‍රි කාලයේදී නිදාගන්නොට නිදාගන්න අවස්ථාවකදී. මෛත්‍රී සිතක් ඇතිකරගෙන නිදාගණ්ඩ කියලා. මෛත්‍රී සිතක් ඇතිකර නිදාගණ්ඩ කියලා. මර පිරිත දේශනාවේදී සඳහන් කළේ රාත්‍රි කාලිදිත් උදිත් නැගිටින කොට තමන්. තමන්ගේ ආධ්‍යාත්මික උතුමන් වහන්සේලාට ගුණියන් සිහි පත්කරමින් වන්දනාමාන කරලා නිදාගණ්ඩ කියලා. කරනීමමත සූත්‍ර දේශනවිදට පැහැදිලි කළේ මත්‍ර වඩ මෛත්‍රී වඩපු කෙනෙ ක්‍රාත්‍රි කාලයේදී නිදාගන්නකොට තමන්ටම ජීවිතය තුළ ලබාගණ්ඩ පුළුවන් වටිනා ආනිසංස ගණනාවක් පිළිබඳව සඳහන් කලා තිබෙන අය අපේ සාමාන්‍ය ජීවිතයේදී බෞද්ධ ජීවිතදී කහවරුත් දන්නා කියන කාරණාවන්. උදේ පාන්දරම්ම හොඳට අවදිවෙන්ඩ පුළුවන්නම්. ඔබ දන්නවාඒ රාත්‍රිකාලිබ කොහො දවදවිනේ කියලා. ඒ රාත්‍රිකාලි බ නිදාගත්තේ කොහොමද ඔබේ මනස මනතරම් සතුටින් තිබුණද වියවුලින් තිබනද රාත්‍රිකාලි මොනතරම් නපුරු සිහින පෙනුනද ජීවිතේ ප්‍රශ්න ගැටලුවලට උත්තර නැතුව ඒපිළබඳව හිතමින් කල්පනා කරමින් කොචර ජීවිතය ගදකලාද කියන එක තිබ දන්නවා. කෙනෙක් තමන්ගේ ජීවිතයේ තුළ බොහොම සුභවාදී විදියට මනුෂ්‍ය හිතන්ට කල්පනා කරන්න පුළුවන්නම්. ඒ සුභවාදී විදිහයට හිතන කල්පනා කර මනුෂ්‍යයා උදේපාන්දරයෙන් නැගිටිනකොට මේ මහපොලොවට අඩිගති අන්ඩා වශය වන්නේ අසහින් නෙවෙයි. තරාහින් කෝපෙන් වයිරෙන් නෙවෙයි. මවබට ආරධනා කර සිටින්නේ, බනාහන වෙලාවේදී ධර්මේශවනය කරන වෙලාවේදී අද උදේ පාදරඔබ කොහොමද නැගිට්ටේ. ඔබ අද උදේ පාදර නැගිටේ මහපොට අඩිය තිබබේ සැබෑ ලෙසම කරුණාවෙන් දයාවෙන් මෛත්‍රී යුක්තුව තමන් විජීවිීතය තුළ මේ සිද්ද කලි යමනුෂ්‍ය මේ ලෝකයේ තුළ ජීවත්තන කෙනෙක් සැබෑ ලෙසම මහපොලොවට අඩියතියනකොට දයාව ෛත්‍රී හපත් වූ චේතනාවෙන්. ඔබට මේ දවසමද සුබ මංගලයක් බවට පත්වෙනවා. ඇයි අපිමික තේරුම් ගන්න ඇතේ ඇයි අපිමික අවබෝධී ඇති කරගන්න ඇත්තේ. භාගතුන් වහන්සේ අගුතර නිකායිදී මංගල සූතර වර්ගයේ දී අපට පැහැදිලිකොට වදාලම උදේ පාන්දරීම මනුෂ්‍යයෙක් යහපත් වූ සිතකින් යුක්ත යහපත් ව කටයත් අකාරම්භරනවාද ආරම්භ කරන කටයුත්ත බ මගල්ලකව සුබ නැකතක් කියලාල කිවා අද ධර්මේශවනය කරලා ගෙදරින් එල්හිට පිටවෙන ඔබ හ බොහොයිලාවට අපේ සාම්ප්‍රදායක විශ්වාසයනුව දකුණුකුල ස්සහර කියයලා යන්නේ ්‍රාහෝකාලයත් මගඇරල සමහර ඇත්ප යන්නේ ඒ ග්‍රහචක්කරයෙන් සමහරය තදධිම විශ්වාස කිරීමක් කරනවා මගේ අයට මනුවත් කියන්නේ නෑ ඔබ ඔබම තීරණය කරගන්නට බොකොයි තරන්දරට ඔබටගේ යහපතක්කව ද හපතක් ෙනද කියලා මේක බොහොම මිත්‍යා දුෂ්ටික ගෝත්‍රික අදහසක් විදියට කෙනෙක් විවරණය කරන්න පුළුවන්ඒ තම තමන් ග තියන පෞද්ජලික නිදහස. තම තමන් ගතිරෙන නිදහසට තවත් කෙනෙකුට ගරහන්න බැහැ. ලෝකන මිනිස්ු හිතාගෙන ඉන්නවා අනිත්තා අයට රහපො අපි ප්‍රබුද්ධයි කියලා නොම ගෝත්‍රිකයි කියලා හිතතානඉවා ඒම තම හිතානයන්නේ. නමුත් ප්‍රබද් ගෝත්‍රය මිනු සිතාන අපි හරි ප්‍රබුද්ධයි ඒ ිනිස්සු හරිම ගෝත්‍රිකයි කියලා. නිස මනුස්්‍යයාගේ ජීවිතය තුළන්නයිගේ ජීවිතය තුළ තියෙන අඩුපාඩුකාන් සාහනිකු දෙවල් විවේචනය කරනොටත් වඩා හෝයිනොටත් වඩා. තමන්ගගේ ජීවිතය තුළ තියෙන අඩු පාඩුකන් හදාගත්තාහම එක හොඳට මේ ඇති මනුෂයකුට. කවරු තදන්ඩනටට තමන් හෙදුනහම කොච්චර වටිනවාද. තමන්ගිතයන අඩුපාඩුකන් හදාගඩපුලන කොච්ටර හොඳයිද. ඔබට ඔබේ සිත හදන්ඩ පුලන කොච්චර හොඳයිද. කරුණාවෙන් දයාාව මෛතරින් යුක්ව ජීවිතය ගතර පුලන කොච්ර වටිනවා. එනිසා යම් වෙලාවකද යම් අවස්ථාවකදී ඔබ බොදේ පාන්දරෙන්ම අද හිමිදිරි පාදරෙන්ම මහපාරට බහින්නේ යහපත් වූ චේතනාවෙන් සිතින්ද එනිසා ඔබට අද දවසමොස්ු බයි. බාසුභවාදී විදියටම අද දවසේ එළියට බැස්සොත් ඔට මුළු දවසම අද අසුභවාදී විදිර පෙන්නේ. සිනා හස් මුූහුණින් ජක්තව කරුණාවෙන් දයාව මෛතරීින් යුක්තව ඔබට වැඩ කටතුක ආරම්භ කරන්න බොලුවන්න්න හද දවසම සුබයි. අද දවස ඕන කටයුත්තක් ආරම්භ කරන්න අපි දන්නව ධර්මාන් කල බලනකට මනුෂයෙක් තමන්ගේ ජීවිතය තුල අපි කියන්නේ තෙරුවන්යන්දනා කරලා ඔබා දාහන දෙවියන්ට පින්දීල මොයකුදේවල් කරලා මානසික වශය හොඳ ශක්තිමත් ාවයක් ඇතිකරගන්න කොට ඒ සිතු විලිවල තියෙන ඔබට ලොකු ශක්තියක් තමන්ගේ ජීවිතය තු ඇතිකරගන්න දේල්. එනිසා දවස සුභයි. දවස සුභවෙන්නේ ඔොබේ සිත කොයි තරන්නම් පවිත්‍රද කොයිතරන්න පිරිසුබද කියන චේතනාව තුල්ල. හොක දන්ව අපි සසාම්ප්‍රදාායික ජීවිතය තුළ මිනිස්සු ගම්මල ඉන්නා ඉසර ගෙවල්ලොල කෑමමේසිවෘත කරන්න ගමයන්න ප්‍රභුවරේක්ගෙනවා. මංගල අවස්ථාව කලදී කවරහරි ප්‍රභූරයක්ගෙනනවා හිත හොඳ මනුෂ්‍යයක්ගෙනනවා. හිත හොඳ මනුෂ්‍යගේ වැඩ කට එත්ත කියලාකෑන්නේ සුබ මංගල දෙයක්. එය. යිකෝට අඇද ගත්ත ලොකමහත්තක හිත දූසිත සිතක් වෙන්ඩ පුළුවන්. එවරි කෙනෙක් ගෙනල්ලා තමන්ි තියෙන දෙයක් විවෘත කරගන්නවට වැඩිය. ගුණෙන් දරමින් පෝසත් තිච්චේ මනුෂයෙක් පාරි යන හිගන මනුසෙක්ෙන්ට පුොළුවන් යදින මනුසයක්ෙන්ට පුළුවන්. කාරයාල්ලන්න කම්කරවි කෙන්න්න පුළුවන් හිත මහොද මනුසේ. ගමී අහිංසක මනුෂසයකන්න පුළුවන් හිතමොඳ මනුසේ. කොලි වට නසකන්න පුලා හිතො මනුසේ. මනුෂා ගාති යමක් කරන්න ඒ තමයි සවබමංගල්ලේ සොබ අවස්ථාව බවට පත්වයෙන් එනිසා බුදුරජණන් වහන්සේ දේශනා කොට වදාලේ ඔබේ සිත තමයි සබම නැකත බවට ඔබට පරිවර්තනය කරන්නේ. යහපත් වූ සිතකින් යුක්තව යහපත් වූ දෙයක් කරයි නං ඔට යහපත් වූ දී ලැබෙන බව දේශනාව සඳහන් කරනවා. අයහපත් වූ සිතකින් ඔබ යමක් කරයිද ඔ අයහත් ප්‍රතිඵල වේජීවිතයට ඟකරගන්නට පුළුවන්කමක් තියෙනවා ඒ නිසා සිත් එකට වෙන්නකොට ගෙදරක ජීවත්වයනකොට.ය ගෙර ජීවත්තන සියලු දෙනග සිත් බොම පවිත්‍ර විදිර තියනකොට පිරිසුදු චේතනාවයක්ව තියෙනකොට බොලු ෙදරම සුබ නැක තක් බවට පත්වයෙනවා. වැඩරන ැන සලු දෙනාම සිත් හොඳට තියෙනකොට ඒ සියලු තැනක දීම හොඳ සුබ නැක තක් බවට පත්වෙලා තියෙනවා මුළු රටහීමම ජීවත්තන මිනිසු ගේමිත් හොඳ තියෙනෙොට හොඳට වැඩ කරනකොට සිනහමස ොුණු යුක්ත වැඩ කරනකොට සුබන එක තක් රටට මුදා වෙලා තියෙනවා ු ලෝකවම ජීවත්වන මනිසුන්ගේ සිත් හොඳ වෙනකොට ඒකත් මුළු ලෝකට හොඳ සුබන එක තක් බවට පත්වෙලා ති වෙනවා. ඒනිසා පිරි සුදු චේතනා වි්‍යුක්තව උතුමන් වහන්සේලාට කිසියම් කෙනෙකුට මනුෂ්‍යයෙක් යම්යම් ආකාරයේ ගරු සත්කාර සම්මානාදී සිද්ධ කරනවන ඒවත් ඔබේ සුබ මංගල්ලේ කටයුත්තක් බවට දේශනාවේ සඳහන් එෙනවා. අපි බලමකු ඊළග කාරණාව පිළිබඳු. මේකත් ඔබ හොඳටම දැනගන්ට මවශ්‍යන කාරණාවක්. මමලින් සඳහන් කලානයි නැත් හ නිකුත් දෙවල් බල කේදන බල. බලන බල හැමදාම කේන්දරෙහි අපට අපලයක් පිළිබඳව කියව නමසක්කා සපලයක් පිළිබඳව දියුණුවක් පිළිබඳව කියෙ එකක් නං ඇත්තේන. සමහර ඇත්තු බලාගනින්වා හැමදාම. හවල් කාලේද ට සිකර ලබල තිනෙන හවල් කාලේදී හොඳයි කිසි ප්‍රශ්නයක් නෑ කියලා ඔබ හිතාගර නවායිකාලද ඔබේ ප්‍රශ්න ගැටලු සීල්ම දේල් විසදය කියලා ඔබ නිකමට හිතල බන්ඩග කාලේද හම ප්‍රශ්න ැටලු සිදිල තියවාද කියලා ඔබට කොයිතරන් දේවල් ලැබනත් වනදවල් ලැබුණනත්ව පහිතන්නේ ප්‍රශ්න ගැටලු තමත් තනමයි ඒවයි එකත්වත් විසිඳල නෑ කියලා. ඒනිසා ඔබට ජීවිතයේ ප්‍රශ්න ගැටලු එෙනකොට කරදර බාදක එනකොට ඔබ මාන්සෙක වශි ොම දුවරල ත්වකට පත්තෙවා. ඒ දරුවල තත්ෙකට පත්තෙනෙකට අපි විධ දවල් අපි හොයවා සමහරලාවට විධ දේවාලගානෙ ගිහිල්ල අපි පේනහන් අපි උහ කරනවා. සමහර වෙලාවට ඇතැම් මිනිස්සුන්ගේ තියන කූට දේවල්ලෝ අපි මුළ ජීවිතේ ස සියලෝ දේවල්ල බහම කරගත්ත දේවල් ඔ විනාශස තත්යකට පත් කරගන්න හටේ ලෝකේ පුද්මහාකාර විදි එවෙනි කූට ක්‍රමවලින් නහිංසක මිනිසුන්ගේ බොහෝ දේවල් දහස් ගණනක් දේවල් මිලමුදල් සූරාගන්න අවස්ථා තියෙනවා. ඔ නිකමට හිතන් ඔබ. ඔබේ පෙසාමන ජීවිතේද අපි කියන දෙයක් තියෙනවා එතමයි අපට කිසි දියුණවක්නේ අප ආතනට දිවුණක්නේ ඒ ජීවිතර දියුණන් වක්නෑ කිසිම ිලමුදක් ිතර වෙන්නන්නේ කියලා මනිසුහිතව කල්පනා කරවා. පුො ඔ හිතනමයි කවරිගෙ හුණියන් කරලාතිවා කියලා. සූනියන් හෝනියන් දෙදකම එකව නමකින් සඳහන්නනා. මිනිු පිල් දල පිබ ඔබ සිතතුල කල් ප ට ග හල් ම ට හීමම කරල න්න කියලා. ේ සිත තුළ මේක ධර්මය තුළ සඳහන් කරනවා සංඥාවක් ඇතිකරගන්නවා කියලා. මේ සඥාව සිත තුළ ඇතිකරගෙන ඔබේ යනෝම කටයුතු කරනවා ඔබ යම්යම් තැගොල්ට ගිහිල්ලලා බලනවා මොයිකුත් දේවල් බලනවා පේන බලනවා මොකුද දෙවල් පොලින් අහනවා එයින්න තැගොලත් කිය හවල් හවල් ක කියෙන හවල් හැඩරුවක් තින කෙනෙක් මයි ට යම කලාතියනෙක ලඔබහිත. ස නස ටියත් මටි මනුසේ කටියත් ඔ හි ඇදගෙන මනුසය තමයිට මැවිලා පේන්නේ බයි ට අනුකල පටයක කරන වැදක් නොකරු නු්‍යය පෙළබව ොබ සිතේ වයිද සහත චේතනාව කතය කර ගන්නවා ඔබේ තිය සියල දවල් බ විනාස තත්්‍යකට පත් කරගන්න රටේ අහිංසක මිනිස කොච්චර මේ වගේ දවල්ලට කියහලා තමන්ගේ ජීවිත විනිවාස ත්වක පත්රගන්නද ඇයි මේ රටේ මේ තරං බුදුබන තියෙද්ද. මේ තරන් අපි උදේ හවස්වබට ධර්මය කියලා දීර යෙද්දී. ඇ ඔබ එවැනි අවස්ථාවල තමන්ගේ ජීවිතය කොටු කරගන්න මෙවැනි අවස්ථාවකති කරදරයක් බාධෙයක් තියෙනවාවනං බුදුරජණන් වහන්සේගේ දේශාවන්ුව හරියටම ගලපලා බැලියෝත් බ හරියට කිවොත් කේන්ද්‍රීමට අපල නං අපල කියලා කියනෙ පෙර සංසාරයක් කුසල කරමයන් යස්ස පාපං කතංකම්මං කුසලේන පිටියී ඇති ධර්මය තුොළ සඳහන් කරනවා ය මනුෂ්‍යෙක් තමන්ගේ ජීවිතය තුළ ට කරදරයක් බාධකයක් කියලා කියන්නේ බොබට පෙරසංසාරයක් කුසල කරමයක් අකුසල කරමය බට විපාකදේක නවා ඔබයිකට සූදනං වෙන්ට වශ්‍යයි. ඒ සූදනං විය යුතු වන්නේ ඔබ යම්යම් දේවල් පස ගහි නොයිකුත් දෙවල් පසෙහිලාල නෙමයි. බුදුරජාණන් වහන්සගේ දේශනාව සඳහන් කරන්න බලවත්වූ යහපත් වව කුසල කරමියයන් කරන්නඩ වශ්‍යයයි. ශක්තිමත්ව කුසල කරමයන් කරන්න වශ්‍යයි. තබදුරටත් පල්්‍ය හට අගාදකට වැටනවාට වඩා. ජීවිතය තුළ යහපත් වූදී බලවත් කරගන්න ඩවශ්‍යයි වදින පුදන කෙනෙක් නම් බඩිහිතනනන් දෙැන්නම් මහාහ පල කාලයක් ඇවිලතින්න කියලා. ඔබ ඒ කාලේදී අනි වාර්රයම ඔබේ ජීවිතය තුළ යහපත් ව සිතුවිල ඔබ ගොඩනාගන්නඩ උශ්‍රහ කරන්න අවශයනවා ධර්මයට නැබුරුව වන්ඩ අවශ්‍යයි පිරිිත් සුත්‍රදේශනාව සධජායනය කරන්න වශ්‍යයි අසරයට දව්පකාර කරන්න අවශ්‍යයි අන්‍යන්ට ප්‍රීවච්චනින් කතා කරන්න අවශ්‍යයි. අ අපේ ධනදනේ දේවල් කරන්න අවශ්‍යයි මේ දේවල්. මගින් තමයි තමන්ගේ ජීවිතය තුළ අපේ නති කරට පුළුවන්නේ කේන්ද්‍ර අපේ නැති කරන්න පුලුවන්න්නේ. තමන්ගේ ජීවිතය ආත්ම ශක්තිය දහිරය ගොඩ නගත්ත මිනිසුන්ටම මේ ලෝකීතතු ලෝන දෙයක් කරන්න පුළුවන්කමක්තිෙන. එනිසාහ තමයි බදුරජණන් වහන්සේට දේශනා කොටව දාලේ නැකැත්හරුවලට මනුව අපේ ජීවිතය කරන්න පුළුවන්නේ. මනුෂ්‍යයකුගේ සාමීත්‍යය මනුෂ්‍යක තිය ජීවිතය තුළ තියෙන ආලොකෝත්ම භාාවිය ඇති කරගණඩ පුළුවන්නේ තමන්ඩමයි. මේ ධර්ම පනිවිඩය ඔබ ඔබේ හිතමිතුරන් අතරට දෙන්ට. බොහෝ දෙනෙකුට දෙෙන්ට කියලා දෙට ශ්‍රවණය කරන්ට ප්‍රචාරය කරන්ට ඒක ඔබටත් රටටත් ලෝකයටත් කරන ලොකුම සුභයිහප තක් බවට පත්වේෙනවා. එනිසා ඔබේ ජීවිතයට කරුණාව දයාව මෛත්‍රී ඇති කරගන්නට ඉසිතින් ජමක් කරන්න ඔට සුභන එක තක් බවට පත්වේවා අද දවසත් වඩාත් ශක්තිමත් දවසක් බවට පත්තෙන්ට. නුරුවන් යනන්තාශි වාධ්‍යියත් සල දෙවන්ගේ රක්වනයක් ැබී වයිකල ප්‍රාථ කරන්න ෞද්ධයන් දිදර අප හැම දෙනනාම් ප්‍රාථනා කරන උතුම් නිවන්නා ොධි වේවා. හම දෙනාටම සම්මා සම්බධ සරමයි. මොරටුව ඉඩමේ පදිංචිව සිට වසර පහලවකට පෙර වියෝ වූ සිරිල්ත සොයිසා මහතාට සහ. මියකය දෙමාපියන්ට ඥාතී මිත්‍රාදීන්ට වසර නවේකට පෙර අපාතරින් බියෝ වූ, විදුහල්පති ඥානසේන සොයිසා මහතාට ධර්ම වික්‍රමපියා සහෝතරයා ඇතුළු ධර්මවික්‍රම පරම්පරාවේ සියලූ ඥාතීන්ට මෙම ධර්මදානයේ පිහිටින් නිවන්සුව පතන අතර සුජීවත්ව සිටින බිරිඳ සුවීනීතා සොයිසා මහත්මයට නිරෝකී සුවය පතන්නේ කැනඩාවේ නිරංශන් පුතා, ඔස්ට්‍රේලියාවේ මනුජපුතා, ලේලිවරු සහ මුණපුරු මිලිපිරියන් විසිනි. මෙම ධර්මදාානයට දායකත්වය දක් වන්නේ, ආතරණීය බිරිඳ ලලන්ති ඇතුළු පවුලේ සේලු දෙනා විසිනි.